පොකට් එකට ඊසි රයිඩ්ස් දැන් පික්මියකින් රුපියල් 70 සිට පික්මි ගත්තන අය තාම ගෙවලත් ඉවර නැහැ ගිය වසරේ මත්තල පාඩුව කෝටි 444යි රත්මලාන කෝටි 46යි විගණන වාර්තාව උපුටා දක්වමින් අද දවසේ මව බිම් පුවත්පත මේ ගෙනෙනවා සිලොන් ටුඩේ පුවත්පතත් මේ සම්බන්ධයෙන්ම තමයි වාර්තා කරලා තිබෙන්නේ මත්තල ගුවන්තොටුපළ 2021 වසරේ ලබාගත් රුපියල් බිලියන 4.44 කියන්නේ කෝටි වලින් කියනවනම් කෝටි 444ක ශුද්ධ ලාභයක් රත්මලාන ගුවන්තොටුපළ රුපියල් මිලියන 460ක ලාභයක් ලබලා තියෙනවා කියනවා යාපනය සහ මඩකලපුව ගුවන්තොටුපළවල් කිසිව ආදායමක් ලබලා නැහැ කියලායි කියන්නේ මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා දන් ලද රුපියල් මිලියන 36564ක් වෙච්ච මේ ප්‍රාග්ධන වියදම් ඵලදායි ලෙස භාවිතා කළ නැහැ කියලා නිරීක්ෂණය වේ ඇති බවද පුවත්පත කියනවා එම ඉදිකිරීම ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 190ක ණය සඳහා ණය පොලිය 2010 වසරේ සිට 2015 මාර්තු දක්වා කාල පරිච්ඡේදය තුළ මහා භාණ්ඩාගාරය විසින් ගෙවලා තිබෙනවා කියන එක තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ දක්වලා තිබෙන්නේ ඒ ගැන සිලොන් ටුඩේ පුවත්පතේ. මේ අතර කටුනායකට ආපු යානයක් අධික වැස්සින් ද මත්තලට හරවා යවා තිබෙන බව සඳහන් කරලා තිබෙනවා. අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත හරවා යවා තිබෙන ෆිට්සේ අගුවන් සේවයට අයත් මගී යානය තමයි මෙසේ හරවා යවා තිබෙන බව සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ඉස්සර නම් චෙන්නයි යවන්න උනා. දැන් නම් එහෙම නැහැ. ඉතින් මත්තලට හරි යවන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. නමුත් ඒ වුණාට බිස්නස් එකක් විදියට ගත්තන් පස්සේ මේකේ කිසිම ලාභයක් නැහැ කියන එක පුවත්පතේ වාර්තා කරනවා.